අනේ අක්කේ මට රුපියල් 5000ක් විතර ඉල්ල ගන්න බැරි වෙයිද ඔයාගෙන් ලොකු හදිසියකට අනේ නංගි රුපියල් 5000ක් තියා රුපියල් 50ක්වත් මගේ අතේ නැති තරමටම මම දැන් ඉගන්නෙක් වෙලා තියෙන්නේ ගෙදර වියදම් දරා ගන්න බැරි නිසා හස්බන්ඩ් දැන් උදේටත් වැඩට ගිහිල්ලා ආවිල්ලා ආයේ පාන්දරටත් වැඩට යනවා ඒ තරම් දුකක් අපි විඳින්නේ හොඳ වෙලාවට රත්තරම් බඩු ටික මගදී ගලවලා ආවේ නැත්තම් ඉතින් ඕවත් ඉල්ලා යුගස් තියලා සල්ලි ගන්න මේක තමයි අපි අලුතෙන් ගත්ත කැබිනට් එක. අනේ හරිම ලස්සනයි. කුවෙන්ද ඕක ගත්තේ? ආ මේක ගත්තේ පුන්සිරිලගේ ලීපඩු සාපුවෙන්. ආ එහෙමද? පුන්සිරිලගේ ලීපඩු සාපුව. ඇයි පුන්සිරිලගේ ලීබඩු සාප්පුව කොහෙද තියෙන්නේ? හන්දියේද කොහෙද? අනේ අංකෝ මටත් කැබිනට් එකක් ගන්න ඕනේ නංගිලාගේ වගේ. ඇයි ගෙදර දෙකක් තියෙන්නේ? නෑ නෑ කමන්නෑ අංකෝ මට සෙකන්ඩ් වෙන්න බෑ. දැන් මේ පුතා ජොබ් එකක් හේම කරන්න නැද්දක්කේ? අනේ නෑ නංගි. අපේ පුතා නම් ජොබ් එකක් කරන්නේ නැහැ. අපිට ඉතින් සල්ලි වලින් කියලා එහෙම කිසි අඩුවක් නැහැනේ. මේ ළඟදී අපි ඉඩමකුත් ගත්තා. අක්කර භාගයක්. පින්නවලන අනාථාගාරය හැරින්. අපේ පුතාට තමයි ඉතින් ඒක ඔක්කොම. ඕ. මේ ළඟදී අක්කලාව මෙහෙ. ආපු වෙලාවේ ඔයා ගැන කියපු ඒවා. අනේ මන් දන්නේ නැහැ නංගි කොහොමද එහෙම ඔයා ගැන කිව්වේ කියලා. ඇයි අක්කේ යා මොනවද කිව්වේ? අනේ මට නම් බෑ නංගි ඔයාට ඒව කියන්න. නෑ නෑ කමන්නෑ අක්කේ ඔයා කියන්නකෝ මං අහන්න යන්නේ නෑ එයාගේ. අක්කා කියනවා ඔයා ඔච්චර ස්ටයිල් වෙලා තියෙන්නේ ඔයාට හොරමිනියෙක් ඉන්න නිසාද දන්නේ නෑලු. එයා එහෙම කිව්වද? ඔව්. බැඩ්ඩි හරි. හෙලෝ නංගි මේ අද ඔයාගේ දුව ඉස්කෝලේ ගියාද? ඔව් අක්කා යා ගියා ඉස්කෝලේ. ආ මේ මං දැක්කනේ මේ ළමයා ඉස්කෝලේ ඇරිලා කොල්ලෝ ගොඩාක් එක්ක බස් එකේ දඟල දඟල එනවා. හරි නෑනේ නංගි නේද? පොඩ්ඩක් ඔයලා බැලුවා නම් හරි. ආ මේ රතුපාට බස් එකද ඒගොල්ලෝ ආවේ? ඔව් රතුපාට බස් එක තමයි ආවේ. ආ කී යාලගේ ඉස්කෝල් බස් එක. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. මං කොහොමත් ඒ ළමයි වඳුරනවා. ආ එහෙමද? හරි හරි නංගි හරි. අම්මා සපෝට් එකයි දුවගේ වට. හලෝ නැන්දිමේ මේ රුපියල් 2000ක් විතර ඉල්ල ගන්න බැරි වේද? මේ මං අනිද්දාට දෙන්නම්. හලෝ පොඩි නංගිමේ මේ රුපියල් 5000ක් විතර ඉල්ල ගන්න බැරි වේද? ලොකු හදිසියකට අනේ. හලෝ ලොකු මාමිමේ මේ මාසෙකින් විතර දෙන්න මට ලක්ෂයක් විතර ඉල්ල ගන්න බැරි වේද? ආනන්ද කාඩ් එක මොකක්ද මේ? අපේ දුවගේ කොටහලු පාටිය. එන්න හොඳේ ඔක්කොම. අනේ මේ අපිට නම් පාටි කියන්න එන්න එපා. අපි එන්නේ නැහැ. අපි අවුරුදු 5කට කලින් අපේ නත්තල් පාටි ගත්තනේ. ඕගොල්ලෝ ආවද? නෑනේ. ඒ නිසා අපි එන්නෙත් නැහැ. අපිට කියන්නත් එපා. අනේ නැත්තම් නිකන් හිටපන් නැන්ද? අපි බලෙන් එන්න කියන්න. එන්නේ නැහැ තමයි බං. අපිට කසන්න නැහැ ඕවලට එන්න. අපේ වලට එන්න නැතුව අපි මොකටද උඹලගේ වලට එන්නේ? අනේ කාලෙකින් එන්න බැරි වුණානේ කොහෙද ඉතින් හරියට වැඩ. හස්බන්ඩ්ගේ වැඩයි බබාලගේ වැඩයි අයියෝ. ඉතින් නක් එකපාරම එන්ජියෝ එකක් දාගත්තා නම් ඌට වඩා ලේසියිනේ. බස් එකක් නෑනේ අප්පා තාම. හා පෝ ලොකු නැන්දා දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. නැත්තං ඒ කතාවට මෙතන. සාදේ ඔබ ඇයිද මේ යාමේ ආස
සුකඩා වැටුනේ යකෝ අපේ පරම්පරාවෙන් හොඳ තැනක ඉන්නේ මං විතරයි හරිද ලක්ෂ පහක් ගන්නව පඩිය විතරක්ම ආයි ඕටි කරලා වෙනම ලක්ෂ දෙකක් ගන්නව බොල වගේ තමයි බොල දන්නවලු මම අනේ අයි බොරුවට කෑ ගහන්න එපා දැන් පාටිය ඉවරුණා විතරනේ පාටිය ඉවරුණාම තමයි මං කෑ ගහන්න ඕනේ නැත්නම් ඇහෙන්නේ නෑනේ බොල දන්නවද මම මේ ළඟදී